sunni mage devinuni karuna kalamenavi ඊට පස්සේ ආයි වටපිට බලන්න දෙයක් නැහැ අපිට යොමු කරන්න පුළුවන් ඔයා මෙතන ඉඳලා දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න ඔයාගේ ඇස් දෙක පියාගත්තට පස්සේ ඔයාට ජේසුස් පේන්නේ නැහැ ඔයා හදවතින් ඔයා ස්පර්ශ කරන්න පුළුවන් දේ වචනේ දෙවි ජේසුස් වහන්සේ කොහොමද ස්පර්ශ කරේ ඒ වචන ඔයාට ශුද්ධාත්ම වහන්සේ කියන දේ මහලේ රෝගය හැදිච්ච ස්ත්‍රිය වහන්සේගේ දාවල්ට අත ගහලා සුව වුණා වගේ වට පුළුවන් උන්වහන්සේගේ දාවල්ට දැන් අත ගහන්න වගේ රෝගී සුවපත් වෙන පිණිස එතකොට පිළිකාවක් හැදිලා මොකක් හරි රෝගයක් තියෙන කෙනෙක් ඇදහිල්ලෙන් එයා ස්පර්ශ කරන එතන ඔබ දන්නවද වෙනස් වෙනවා අභිමුඛයා තුලේ වචන වැඩි සංගීතය අඩුයි හරිද මොද ආත්මයෙන් දැන් අපි নমස්කාර කරන්නේ ආත්මයට ඕන සංගීතයවත් හරි වෙන මොනවත් මේ වචනේ 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 විතරමයි ඒ ශුද්ධත් වෙනස්ති කතා කරන දෙවෙනස්ති කතා කරන ඒ නිසා අපි ගොඩක් එතන සංගීතය අඩු කරලා එතන දෙවෙන් වහන්සේත් එක්ක කතා කරන්න දෙන්න ඕනේ යාට සංගීතය වැඩි කරගෙන බෑ යාට ඩිස්ටර්බ් කරන්න බෑ එතන තමයි ශුද්ධත් වෙනස්ති කතා කරන එතන දෙවෙන් වහන්සේ ධර්ම වාක්‍ය තුලින් කතා කරන්නේ සෙනගට සෙනගගේ පාපය ගැන කතා කරන්නේ සෙනගගේ ඇදහිලි වර්ධනය වෙන්න උන්වහන්සේ අනාගත පණිවිඩ තුලින් කතා කරන්නේ එතකොට තේරෙනවා එතකොට අපි අන්නේ ස්ථානෙට අපි යන්න ඕනේ. එතන තමයි දෙවියන් වහන්සේ අපිට පෞද්ගලික මුණ ගැහෙන්නේ. හරි. දෙවියන් වහන්සේ තුල අපි ප්‍රීති වෙනවා. දෙවියන් වහන්සේ තුල අපි ප්‍රශංසා කරනවා, පසුතැවෙනවා. දැන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි මූණට මුල හම්බ වෙන තැන තමයි අතිශුද්ධ ස්ථානේ. හරි. එතන ගොඩක් කතා කරන්න ඕනේ. දැන් මම මේ දැන් මෙතන කතා කරන්නේ මේ ඔබට කියලා දෙන්න. එතන තනි වෙන්න ඕනේ. මම තනි වෙන්න ඕනේ, ඔබ තනි වෙන්න ඕනේ. වර්ෂිප් කරන කට්ටිය තනි වෙන්න ඕනේ. ටීම් එකම තනි වෙන්න ඕනේ. හරි. අපිට අපි අපි හිතමු දැන් අපි নমස්කාර කරන එතනට ඇවිල්ලා. දෙවනාසිකේ මහිමය වගේ නාසිකේ ශුද්ධකම ගැන එතන අපි ගායනා කරන්න පුළුවන්. අය අපි নমස්කාර කරන්නේ, নমස්කාරය ලබන්නේ වටින්නේ ඇයි? එලිදරව් 4:11 ඔබ මේ සියල්ල මැවුස්සේ එක. ආමෙන්. වචනේ අහස් තලය දෙවිඳුගේ මහිමය පවසයි ගුවන් තලය දෙවිඳුගේ ඥාන දක්වයි ඉර සඳ තරු සැම දැවිල්ල නිතනම් සම්දුට කීකරුවේ ලොව කෙලවර වෙනස් නොවී සැම දෙවිඳුට මහිමයි හරි දැන් අපි නූතන සංගීතයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි සංගීතයේ වැඩි ආත්මය අඩුයි හරිද ආත්මෙන් පිරෙනවා කියන්නේ හරි අපි පොඩක් පොඩි බැකින් එකක් දෙන්නක මට පොඩක් එතකොට පොඩක් තිය දැනෙනවනේ ආ දෝක තමයි නූතන සංගීතයේ තියෙන්නේ හරි සංගීතෙන් බෑකප් එකක් අනිවාර්යයෙන්ම දෙනවා හරි සංගීතයේ දිව්‍යන් මහන්සිය මැව්වේ සංගීතෙන් අපේ ආත්ම මේ ප්‍රාණයක තැනක තියෙනවා හරි දැන් අපි හිතමු ඔබ මෙතනයි ගමුකෝ ඊවල දැන් මේ මේක අපි ගොඩක් තැන්වල දකිනවා අපේ අතිනුත් වෙන්න පුළුවන් හැබැයි මේක නෙමෙයි වෙන්න ඕනේ කියලායි මං කියන්නේ ඔබ මෙතනයි අප අතරේ වැඩවසනා නමදිමි නමදිමි අපි මග සදනා කියමු මග සදනා කියමු සදනා පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙද යාලෝකේ ඒ ඔබම වේ අපි ලිෆ්ට් කරමු අපි බිල්ඩ් කරමු ආමේ මග සදනා පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙද යාලෝකේ
ඕක ස්ටයිල් එක. ඒක ස්ටයිල් එක. ආත්මෙන් පිරුණාද ඔයගොල්ලෝ? මම පිරුන්නේ නැහැ. ඒක ස්ටයිල් එක. මම ඒව ක්‍රිටිසයිස් කරනව නෙමෙයි. ආත්මෙන් පිරීලා වෙන දේ තියෙනවා. සංගීතයේ ඩයිනමික්ස් ආත්මෙන් පිරීම නොවේ. විශේෂයෙන් තරුණයෝ හොඳට අහගන්න. සංගීතයේ තියෙන ඩයිනමික්ස් ටෙක්නික්ස් කවුරුත් ශුද්ධාත්මෙන් පිරින එක නෙමෙයි. ඕන තරම් මාගේ අපි දන්නවා. අරක්කු බීලා උදේට අරක්කු බීලා වර්ෂිප් වලට එන තරුණයින් ලංකාවේ ප්ලේ කරන්න. ඒගොල්ලොත් ඔය ඔයිට වඩා හොඳට ගහනවා. උන් ගිග්ස් ගහන උන් හොඳට ගහනවා. ආත්මෙන් පිරෙන්නේ නැහැ. ශුද්ධාත්මෙන් මහන්සියට ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. සෙනගට මියුසිකල් ෂෝ එකක් අම්මා අපේ බෑන්ඩ් එක තමයි සුපර් හිල් සොංග් පරාදයි. එච්චර තමයි. ඉතින් ජීවිතෙ මොකුත් වෙලා නැහැ. අපිටත් වෙලා නැහැ. එයාලටත් වෙලා නැහැ. මොකද්ද කරලා තියෙන්නේ? බාය කොන්සර්ට් එකක් බලන්න ඊට වඩා හොඳයි. ඒගොල්ලෝ ගහනවා ඊට වඩා. ඒක නෙමෙයි අතරම වෙන්න ඕන. නමස්කාරය කියන්නේ හරි මේක කමක් නැහැ. මේ මේ වගේ මේ දේවල් පාවිච්චි කරන අපිත් පාවිච්චි කරනවා. අපි දන්නවා අපි එතනදී ඒ ටච් එක දුන්නාම හරි සමහර තැන් ෂිෆ්ට් වෙනවා. හැබැයි ඒක පුරුද්දක් විදිහට මේක නැතුණොත් මේ හරියන්නේම නැහැ. ඩ්‍රම නැතුණ දැන් උදේ අපි ඩ්‍රම් පාවිච්චි කරා මොනවත්ම නැහැ ගිටාරය විතරයි සමහර තැන්. මං අම්පාරේ ගියා එක පාරක් සර්විස් එකක් කරන්න ගිටාර එකක් නැහැ. අත්‍රබාණ විතරයි. පැය කමාරක් නමස්කාර කරා පුදුම විදියට. හරි අපි කොහෙද මාතලේ සභාවට ගියා මේ වගේ පොඩි ඉඩක 6-4 කෑල්ලක 40ක් විතර සෙනග ලයිමක සෙනග දෙමළ මිනිස්සු. මම වර්ෂිප් ලීඩ් කරේ. මම ෆස්ට් ටයිම් මං හරි පහසුවෙන් වර්ෂිප් ලීඩ් කරා. මුකුත් කියන්න ඕනේ. හරි අපි නමස්කාර කරමු. හරි දෙමලෙන් කියපු ගාම මෙන්න ඇවිලුණා. මම මුකුත් කරන්න ඕනේ නැහැ. මම මොනවද කියුවේ නැහැ. ගීතිකාරී කිව්ව විතරයි. වෙන අපි කියන්නේ අපිට සාමාන්‍ය කොච්චර දේවල් කියලා ගිනි අවුලවන්න ඕනද අපි සභාවල වල? හොඳ සෙටප් තියෙනවා. හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. නිවිලා ආත්මේ නිවිලා. එයින හරි නමස්කාරයක් gedare නැතුව ඉරිදපයක් නටන්න බෑ. ඒක මං කියන්නේ. අපි වෙනස් වෙන්න ඕන අපේ musical instruments පැත්ත නෙමේ. අපේ PR system එක නෙමේ ඊට වඩා වෙනස් වෙන අපේ ඇතුලේ system එක. හරි තේරුණා? අපේ ඇතුලේ system වෙනස් වෙද්දී ආත්මයන්න් වහන්සේ අපි ස්පර්ශ කරනවා. එතකොට අපි හිටගනිද්දී දෙවෙනසගේ ආත්මේ ක්‍රියාත්මක වෙනවා. තේරුණා? ගැන හැංගීම් උද්දීපනය කරන එක නමස්කාරය නෙවෙයි. ඒක නිකන් ඒක ඒකත් දෙන්නේ සෝල් එකට. ඒක ස්පිරිට් එකෙන් කරන එකක් නෙවෙයි. අනිත් එක තමයි නමස්කාර කණ්ඩායම් තුල තියෙන ගැටලු. ප්‍රධාන ගැටලුවක් තමයි මම තමයි හොඳටම ගැහුවේ. මම තමයි හොඳටම කිව්වේ. නමස්කාර මේවනගේ කටහඬ ගොඩක් හොඳයි නං. එයා උඩඟු වෙච්ච එක මං එයා වැටෙනවා. ගොඩක් නමස්කාර මෙහෙවන්නෝ සහ නමස්කාර කණ්ඩායම් වලයි තමයි වෛශ්‍යකම් මේ පාපෙට වැටෙන්නේ. ගොඩක්. රයිට්. ඇයි? එයාලට යක්ෂයාගේ පහර වැඩි. ආකාන් එක්කෙනයිනේ. එක්කෙනෙක් කරපු වරදක් නිසා. යුද්ධි පැරදුනා. එතකොට දැන් අපිට තියෙන ආකාන්ට ගල් ගහ මරන්න නෙමෙයි යාට කියලා දෙන්න ඕනේ. එහෙම කියලා දීලා තහන් නැත්තම් පොඩ්ඩක් ඔයා ඉන්න එහෙනම් ලබන සතියේ ඉන්න එපා. මේ එන්න චර්ච් මෙතෙන්ට එන්න එපා. එතකොට එයාගේ කීකරුකම මයින්න පුළුවන්. එයා එදායින් පස්සේ චර්ච් ආවේ නැත්තම්. හරි. එතකොට ඔබට ඔබගේ දේව දාසයා නමස්කාර මෙහෙවන්නේ නේ. ප්ලේ කරන අය ඔබගේ දේව දාසයා ඔබ විනය කරොත් එහෙම ඔබ ඇවිල්ලා ඉස්සරහම වාඩිලා නමස්කාර කරන්න. ඒක ඔබට ලැජ්ජාවක් නෙමෙයි. ඒ ඔබ සදාකාලට ඔබ ගෙන යන ඒක දඬුවමක් හරි අපි ඕන නමක් දාගමු. මොකද ගොඩක් අපේ නංගිලා මාලිලා දුකයි. එයාලා හැංගෙනවා කීබෝඩ් අස්සේ. එයාලා හැංගෙනවා ඩ්‍රම් අස්සේ. එයාලා හැංගෙනවා ගිටාර් අස්සේ. එයාලා හැංගෙනවා මයික් අස්සේ. ඇයි? එතන පැය දෙක ශුද්ධයි. නමුත් ජීවිතේ ශුද්ධ නැහැ. ඔරු දෙකක යනවා.
පැති වෙනවාසෝ හැම දෙයක්ම දකින්න තොල් වලින් මට නමස්කාර කරනවා හදවත මගේ ගව නැහැ කියලා උනාසේ කියන්න දෙන්න එපා ගැටලු ගොඩක් තියෙනවා නමස්කාර කණ්ඩායම ඇතුලේ ඒ ප්‍රධානතම එක තමයි කීකරකම නැති එක ඊළඟ එක තමයි උඩගුකම අහංකාරකම ඒ කියන්නේ උඩගුයි Tamand තියෙන හැකියාව නිසා හරි හැම තිස්සෙම ඔයා මේ මයික් එක ගන්න මම බෑකප් සිං කරන්න අවා ඊළඟ සතියේ গিටාර ගන්න එහෙම කියෙන් කී දෙනාද කියන්නේ ඒ වගේ හදවත් තමයි දෙවනාසේ ආදරේ දෙවනාසේ ආදරේ කරන හදවතක් වෙන්නේ ඒක ඒක තමයි අපිට ඕනේ එතනින් තමයි උන්වහන්සේ පාවිච්චි කරන්නේ සාවුල් බලන්න දාවිද් බලන්න දෙවනාසේ දාවිදගේ හදවතටනේ ආදරේ කරේ ආකල්පනේ අද ආකල්පනේ හරි නැත්තේ ස්වභාවේ ආකල්පෙම වෙනසක් තමයි අපේ ඇති වෙන්න ඕනේ එවිට තමයි දෙවනාසේට පුළුවන් ඔයාව පාවිච්චි කරන්න ඔයාගේ ඇබිලිටි එක නෙමෙයි Availability ba kochchara available de swamin wahasata kochchara ki karu do swamin wahasata thodi me gatulu apita magaharawa ganna me api ahana kiyana de eyalata gilla ugannanna apen wennona de tamai me ahinsaka senagawa hari dorotuwen athulunata passe shuddha sthanayata gilla nawaththane shuddha sthanaye dibena mahansayata gilla බාර කරන එක නේ ඒක කරන්න නමස්කාර මෙහෙවන්න මික්සර් එක බලාගන්න කෙනා මල්ටිමීඩියා එක බලාගන්න කෙනා ඩ්‍රම බේසිස් බෑකප් සිංගින් ගිටාරිස්ට් ලීඩ් ගිටාරිස්ට් කීබෝඩිස් ඔක්කොම මේක කරන්න ඕන කාර්යයක් පොඩ මගේ කාර්යයේ මේ මෙයා කියනවා මේ ලීඩ් පාට් එක ගහලා ඉන්න එක ඒ ටික හොඳට බලනවා ප්‍රැක්ටිස් මේක් පර්ෆෙක්ට් කියලා වචනයක් තියෙනවා පුහුණු වීම හොඳයි ඒවා යාක්ෂාව ඊට වඩා හොඳයි හරි ඔබ පුහුණු වෙනවා ගෙදරදී වා කෝට්ස් ටික ඔක්කොම පුහුණු වෙලා යනවා හැබැයි ගෙදර කවුරුත් පුහුණු වෙලා යාක්ෂා කරන්නේ නැහැ ඒ කාලේ බාර කරන්නේ නැහැ රයිට් ඊට පස්සේ තනුව තුල ගායනා කරන එක හොඳයි ඊටත් වඩා හොඳයි ශුද්ධාත්මයන්ගේ අලංකාරය තුර ගායනා කරන එක නේ මේ මේ ඔක්කොම එකට එකතු වුණාම තමයි අපිට පිරිසිදු ශුද්ධ වූ අලංකාර නමස්කාරයක් අපි දෙවියන්වහන්සේට දෙන්න පුළුවන්. දැන් සම්මා අපිට කියනවනේ ඇහෙනවා අද හොඳ නමස්කාරයක් මට දැනුණා. වැඩේ ඉවරයි. එයාට දැනුනට වැඩක් නැහැනේ. දෙවියන්වහන්සේට දැනෙන්නේ නැතු. අපි කාටද නමස්කාර කරන්නේ එතකොට? අපි කාවද සතුටු කරන්නේ? මිනිස්සු නෙමෙයි. අපි මේ හැමදේම කරන්නේ බොහෝ චර්ච් වල. මිනිස්සු ටික සතුටු කරන්න. කොන්ග්‍රීෂන් එක තියාගන්න. සංගීතයට ඒගොල්ලෝ ඇදිලෙනවා හරි ඒක ඇත්ත end of the day යාලා ඒක තුලම හංගගෙන තියාගන්නද අපිට ඕන නේ අපි ශුද්ධ ස්ථාන කියලා අතෑරියොත් එමේ යාලා කවදාවත් දෙවනාසින් ඈත් වෙන්නේ නැහැ අපි එතන අපි ඉන්න ඕනේ ඒකයි මං කියන්නේ එතන අපි ඉන්න ඕන එයාලා වෙතෙන්ට එන්න අපි ගොඩට ඇදලා ගන්න ඕනේ එතකොට අපි නමස්කාරගෙන අද ඉගෙන ගත්තෝ ටික අපි ප්‍රැක්ටිස් කරන ගමන් අනිත් අයට කියලා දෙන්න ඕනේ එයාලවත් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ එතකොට නමස්කාරය හරි තැනකට එද්දී දෙවනවාසේ සතුටු වෙනවා ඒකයි අපිව ලෝකේ ආලෝකේ ලෝක පොළොවේ ලුණු කියලා උන්වහන්සේ කියන්නේ තේරෙනවද මේ පොළොව උන්වහන්සේ පොළොව දිහා බලද්දී උන්වහන්සේට පොළොව ගැන සතුටු වෙන්න ඉන්න තියෙන එකම හේතුව සබාව මනාලිය එතෙන්ට කට්ටිය ගොඩ නගන්න උන්වහන්සේගේ වෙතට අරගෙන එන එකයි අපේ පරම යුතුයකම සහ වගකීම ගෙනල්ලා විතරක් මදියාලව ශුද්ධ ස්ථානයේ තුල තබන එක හැමතිස්සෙම ඊට පස්සේ යාළුවෝ උගන්නන්න ඕන දේ තමයි හැමදාම දැන් මේ වැටි වැටි යන එකක් නෙමේ ඔයාලා ගොඩ නැගෙන්න ඕනේ වචනේ ගොඩ නැගෙයි. ඉතින් ඒව බලා ගන්න ඕන උගන්වන අය නේ වචන උගන්වන අය දේවදාසය ඇතුළේ ඉසිල්. වචන තුල ගොඩ නැගෙන ඇදහිලි තුල ගොඩ නැගෙන එක. විශ්වාස වහන්සේගේ චරිත ලක්ෂණ තුල ගොඩ නැගෙන එක. එතකොට නමස්කාරය කියන දෙයට හරි ඒ කියන්නේ සැබෑ නමස්කාරය කියන දෙයට අපි ફોકસ කරොත් හැම චර්ච් එකක් විශ්වාස කරනවා අපි බලවන්ත දේවල් අත්දකින්න යනවා හාලෙලූයා ආමෙන්